ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වතියනි, අද මේ පින්වත් ලෙස බලාපොරොත්තු වන්නේ තම තමන්ට තියෙන දහම් ගැටළු ඇත්නම් ඒවා ඉදිරිපත් කරලා ඒවාට නිසි දහම් පිළිතුරු ලබාගෙන ධර්මාභෝධය පුරුල් කරගනිමින් ඒ වාගේම උතුම් නිවන් සාක්ෂාත් කරගැනීමට උපනිශ්‍රේ ලබා ගන්නටයි. ඒ නිසා සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කළ වදාරණ පරිදි සංසුනාත සාදුකම් මනසිකාරෝත ආදී වශයෙන් මේ හොඳින් ශ්‍රවණය කරන්න මනසේ මෙනෙහි කරන්න කියා දේශනා කළ දේශනා පරිදි මේ ධර්ම කරුණු හොඳින් යෝනිසෝ මනසිකාරයෙන් එන්න ප්‍රඥාවෙන් මෙනෙහි කරලා හොඳින් අර්ථාවබෝධය ලබා ගන්න බලාපොරොත්තු වෙන්න ඕනේ. අපි ඒ ප්‍රශ්නයකින් නිකරගෙන දැන් සාකච්ඡා කරන්න බලමු. ප්‍රශ්නයක් තියෙනවා මෙහාමදී. ගෞරවනීය ස්වාමින් වහන්ස, ආර්ය මග වඩන කෙනෙකුට ජයශ්‍රීමා බෝපියාණන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීම සඳහා එම බෝපියාණන් වහන්සේගෙන් විහිදෙන කිරණ ශක්තිය ලබා ගැනීමට විශේෂ ක්‍රමයක් තිබේදයි පැහැදිලි කර දෙන්න. ඔය ප්‍රශ්නේ ඇඳති පින්නත් විසට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදය ලබා ගැනීමට යම් ක්‍රමයක් තියෙනවද කියන එකයි අහන්නේ. ඒ මාර්ගයේ වඩන අයට ඒ ආශිර්වාදය ලැබෙන්නේ. ඒ සඳහා අපි බලාපොරොත්තු වෙන ගාථා තියෙනවා, හදපු ගාථා. ඒ බ්‍රාහ්මණා වේදකු සබ්බ ධම්මේ තේමේ නමවතේච මං පාලයන්තු, නමත්තු බුද්ධානන් නමත්තු බෝධියා, නමෝ විමුක්තානන් නමෝ විමුක්තියා කියන මේ ගාථාවත් ඒ ආශිර්වාදයේ ලැබෙන ගාථාව. එින් බුදුරජාණන් වහන්සේට නමස්කාර කරනවා, බෝධියට නමස්කාර කරනවා, ඒ වගේම විමුක්තියටත් විමුක්ති මාර්ගයටත් නමස්කාර කරනවා කියන ආකාරයෙන් තමයි විග්‍රහය එන්නේ. ඉතින් බෝධියට කිව්වහම ලෝතුරා බෝධිය, පත්‍යේක බෝධිය, ශ්‍රාවක බෝධිය ආදී වශයෙන් තුන්තරා බෝධිය කියලා අපි කියනවා. තුන්තරා බෝධිය කියලා කියන්නේ ඒ ලෝතුරා බුද්ධත්වයට පත්‍යේවට පූර්ණේ කළ යුතුවන්නා වූ පාරමිතා මාර්ගයක් ඇද්දී මාර්ගය කියනවා ලෝතුරා බෝධිය. ඒ පූර්ණේ කරගත්තා වූ අවස්ථාව අපිට අත්දකින්න ලැබෙන්නේ, විද්‍යාමාන වෙන්නේ ඒ අවසාන ප්‍රතිඵලයේ. දැන් ලෞතරා බුද්ධත්වයට පත්වීමට පූර්ණේ කරන බෝධිශක්තිය මේ ලෝකයේ විද්‍යාමාන වෙන ස්ථානයෙන් තමයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ. සියලු බුදු පියාණන් වහන්සේලා පාරමිතා ගුණ පූර්ණේ කරලා ලෞතරා බුද්ධත්වයට පත්වෙනකොට ඔය එකම ස්ථානයක් තියෙනවා ලෝකයේ මධ්‍ය දේශයේ කියන. අන්නේ මධ්‍ය දේශයේ කියන ස්ථානයේ තමයි මේ බෝධීන් වහන්සේ මේ පාරමිතා බලය හටගන්නේ. මේ බෝධීන් වහන්සේගේ පාරමිතා ශක්තිය තමයි විහිදෙන්නේ. එදා බෝධීන් වහන්සේ බෝධියට නමස්කාර කරනකොට ඒ නමස්කාර කිරීම සමගී ශක්තිය හා සම්බන්ධ වෙනවා. සම්බන්ධ වෙලා ඉතින් මේ ශක්තිය ලැබෙනවා. ඒ ගාථාව නිසා නිතර භාවිතා කරනකොට ඒවා කර්මස්ථාන වැඩි වී භාවිතා කිරීම හොඳයි. තවත් ගාථාවක් තියෙනවා, ජයෝ මොනින්දස සුබෝධි මූලී අහෝසි මාරස පරාජයෝහි උග්ගෝසයුන් දේවගණා පසන්නා ඒ තේන සත්‍යයෙන් සුවත්ති හෝතු කියලා කියන්න පුළුවන් බොදුවේ කියනවනම් එහෙනම් ඒ තේන සත්‍යයෙන් ජයත්තු මයිහං කිය තමන්ට කියා ගන්නවනම් කියා ගන්නත් පුළුවන්. ඒ විදිහේ ගාථා තුන් පාරක් කියලා ඒ ගත්තහම ආශිර්වාදයේ සම්බන්ධ වෙනවා. එදා ඉතින් කිසිම අඩුපාඩුවක් වෙන්නේ නැහැ. එතකොට මේ එහෙම ඒ විදිහ කරලා තමයි කටයුතු කරගන්න පුළුවන්. මෝරපීතේ විග්‍රහ වෙන්නේ එක්තරා මොනරේ නැපි බෝසතාන් වහන්සේ මොනර කුලයේ වෙපෙදිලා ඔය අර ගියේ බ්‍රාහ්මණා වේදගු සබ්බ ධම්මේ කියන ගාථාව සිහි කරලා නමස්කාර කරලා හිටයි යනවා කියලා උදේ. ඒ නිසා කවදාවත් අවුරුදු 500ක් නැත්නම් කල්පයක් කියලා කියන්නේ අවුරුදු කල්පයක් මොනර කල්පයක් වාසය කරලා කියන කල්පයක් කියන අවුරුදු කල්පයක් කියන අවුරුදු 500ක් කියන මොනරේගේ අවුස. ඉතින් මොනර අවුරුදු 500ක් යනකම් කවදාවත් අර මොනර වැද්දා දාන මලකුඩු වලට අහු වෙන්නේ නැතුව ආරක්ෂා වෙලා උගේ ස්වභාවික ජීවිත කාලයම ගත කළා කියලා කියනවා. ඒ වගේ ආරක්ෂා ගාතාවක් කියලා කියන්නේ ඒ ගාතාව. ඉතින් ඒ නිසා මුගද්දුරට ජයග්‍රහණයේ ආරක්ෂාව කරදෙනවා මේ බ්‍රාහ්මණ වේදිකු සම්බදන්නේ කියන ගාතාව. ඒ ගාතාව භාවිතා කරන්න පුළුවන්. ඔය ජයෝ මුනිදස සුබෝධි මූලිය කියන ගාතාවත් භාවිතා කරන ප්‍රසිද්ධ ගාතාව. ගාම්තුය කියන්න ඕනේ නැහැ. ඒක තේරුම් ගන්න කරගන්න. දුක්ඛේ අනිච්ච සංඥාව සහ දුක්ඛේ අනාත්ම සංඥාව පිළිබඳ විග්‍රහයක් කර දෙන්න. අනිච්ච සංඥා, අනිච්චේ දුක්ඛ සංඥා, දුක්ඛේ අනාත්ම සංඥා මේ විදිහට විග්‍රහ කරනවා. අනිච්ච සංඥාව දැකපුවාම අපි දකින්න ඕනේ අනිච්ච සංඥාව තුරම. අනිච්ච සංඥාවේ තියෙනවා දුක්ඛ සංඥාව.
ඒ අනිත්‍ය සංඥාවයි දුක සංඥාවයි තුලත් අනන්ත සංඥාවක් දකින්න පුළුවන්. ඒක ක්‍රමය. අනිත්‍යවලම තියෙන දුකාරක්. යම් දුකාර පස්සලාවක් කියලා අපි විග්‍රහ කරනවා. දුක දුකයයි සංඛාර දුකේ කියලා එකක්. ඒ සංඛාර දුකේ දා තියෙනවා ඒ වගේම අනිත්‍ය සංඥාවක් දුක සංඥාවක් අනන්ත සංඥාවක්. ඒ වගේම අනන්ත සංඥා කියන තව එකක් තියෙනවා වෙන මෙහෙයද කරලා. ඒ අනත් සංඥාව තුළත් අනිත්‍ය සංඥා දුක සංඥා තියෙනවා. විශේෂයෙන්ම පෙන්නලා තියෙන්නේ එක එකනාගේ වැටහෙන ප්‍රධාන ආකාර. තම තමන්ගේ අදහස් අනුව සමහර අයට අනිත්‍ය කියන ලක්ෂණය උල් කරගෙන ධර්මාබෝධය ලබා ගන්න පුළුවන් වෙනවා. තවත් සමහර අයට දුක ලක්ෂණය මුල් කරගෙන ඒ කියන්නේ අනිත්‍යවල තියෙන දුක ලක්ෂණයම නෙමෙයි අනිත්‍යානුපස්සනාව එක දුකානුපස්සනාව මුල් කරගෙන නිවන් අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. තව විදිහට අනත්තානුපස්සනාව මුල් කරගෙන නිවන් අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. ඔය අනුපස්සනා තුනේ කොයි එක ගත්තා අනිත්‍ය දුක අනත වැඩේනවා. ඒ අනිත්‍යවල දුක අනත දිනවා කිව්වේ ඒකයි. ද අනිත්‍ය සංඥා අනිත්‍යේ දුක සංඥා. ඔබ තෝරා ගන්න. අනිත්‍ය සංඥාව කියන්නේ අපි විවා අට්ඨියති හරාති නිරුද්ධති අයංචතානන්ද සබ්බ සංකාරිතෝ අනිත්‍ය සංඥා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කර තියෙන දේශනාව. පෙළෙනවා ඒ වගේම ඒකට ලැජ්ජා විය යුතුයි. ඒවා පිළිකුල් කළ යුතුයි නැත්නම් මල මුත්‍රා ආදී දීකර ඉවත් කළ යුතුයි කියන අදහස. පෙන්නනවා යම් කිසි දෙයක. මොකද්ද අනිත්‍ය සංඥාව කියන එක පෙන්නනවා. ඉතින් යමක් පෙළෙනවා අපි තේරුම් ගන්න පෙළෙන එක තුළ දුක නැහැ. පෙළෙනවා නම් ඒක ආතින් එතන දුක හද ගන්න. බඩගින්නෙන් පෙළෙනවා. ඒ සමග දුකක් නැහැ. ඒ පිළිම සමග දුක සංඥාව වෙන හැටි දකින්න ඕනේ. විපාකයෙන් පෙළෙනවා. ලෙඩ රෝග වලින් පෙළෙනවා. වේ වසංග තොරි පෙළෙනවා. ඒ පෙළෙනකොට දුක තියවද නැද්ද? ඒක දකින්න ඕනේ. ඒක මොකද පෙළෙන්නේ? එන පෙළෙන් නිකම්ම පෙළෙන්න සංකතයක් තියෙනවා. සංකතයක් තමයි පෙළෙන්නේ. සංකතයක් කියන්නේ යම් හේතුව නිසා හටගත්ත ඵල ධර්මයක් ඇද්ද? ඒ ඵලධර්මයේ සංකතයක්. ඒ සංකතයක් හැබැයි නම් ඒ සංකතයේ පෙරෙන ලක්ෂණයක් තියෙනවා. පෙරෙන ලක්ෂණයක් තියෙනවා නම් ඒක දුක ලක්ෂණයක් තියෙනවා. පෙරෙනවා නම් දුකයි. ඒ දුකේ අනත් සංඥා කියලා පෙන්නනවා තව එකක්. පෙරීමේ දුක් විඳිනවා. එතන ඒකේ තියෙන අනත් සංඥාව මොකද වරන්න ඒ දිවි දගිනේ. මොකද මේ පෙළෙන්නේ සංකතය. ඒ පෙරෙන දුකේ කුමක් ඇතුළු කරලාද? සංකතයක් ඇතුළු කරලා. එතෙන් දුකක් කියන පිළිපිලි දුකක් දෙන. ඒ සංකතියේ ස්වභාවය මොකද්ද? අවසානයේදී ඒක ගෙවිලා විනාශ වෙනවා මිස වෙන හරියක් දෙන එකක් ඉතුරු කරන්නේ නැහැ. එහෙනම් සංකතයේ එක ලක්ෂණයක් ගත්තාම ඒ ලක්ෂණය තුල ඉතුරු ලක්ෂණ දෙකක් දකින්න පුළුවන්. දුක දුකේ දැක්කහා දුක දුකේ තමයි පෙළෙන ලක්ෂණය කියන්නේ. ඒ දුක දුකේ තමයි ඒකෙන් දකින්නේ. පෙළෙන ලක්ෂණය දකින්න අනිත්‍ය ලක්ෂණය. අනිත්‍යාවිරපත් වෙනවා. අනිත් බවටපත් වෙනවා. ඒ වචනේ මේන අදහස ඒකයි. අනිත්‍ය කියන්නේ. අනිත් බවටපත් වෙන්න පෙළෙනවා. ඒ තව විදිහකින් පෙන්නා දෙනවා. පෙරෙනකොට මොකද වෙන්නේ? ඒක දුකක් එනවා. අනිත් භාවයෙන් බලාපොරොත්තු වෙන ස්වභාවයෙන් වෙනත් භාවයකට පත් වෙන දුක එනවා. බලාපොරොත්තු හැම වෙලෙම සතුටක් සැනසීම. කවුරුත් වේදනාවක් දුකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ලෝකෙන් බලාපොරොත්තු වෙන්නේ හැම කෙනෙකුම සතුටක් සැනසීමක් බලාපොරොත්තු වෙනවා. සතුට සැනසීම පස්සේ හඹායනකොට හම්බෙන්නේ වේදනාවක් දුකක්. ඒක විඳින්න සිද්ධ වෙනවා. එන බේදෙන් බලාපොරොත්තු ඒකන. ඒ බලාපොරොත්තු ඊට වෙනද සිද්ධ වෙන්නේ වෙන එකක්. එතන අල්ලා ගන්න හරයක් තියෙනවා අනත් සංඥා. අනාත්ම කියන එක නෙමෙයි වෙන්නේ අනාත්ම කියන බමුණන් එකක්. අනත් සංඥා කියන්නේ මොකද්ද? ඒකේ අල්ලා ගන්න හරයක් තියෙනවා කියලා වර්ණ එකයි. එතන යමක් පෙළෙනවා නම්
පෙනීම නිසා දුකක් නම් හටගන්න. ඒ පෙනෙන දුක් වෙනදී අල්ලා ගන්න වටිනවද? අල්ලා ගන්න පුළුවන්ද? අල්ලා ගන්න හැදුවට වැඩක් ඇද්ද? හරයක් තියනවද අල්ලා ගන්න? ඉතින් දැක්කම හරයක් තියනවද නැද්ද කියලා ඥානීයට ගෝචර වෙන්න ඕනේ. යමක් අසුරු කරනවා නම්, ඒතර පෙනෙනවා නම්, පෙනීම නිසා හටගන්නේ දුක නම්, ඒ පෙනෙන දෙන්නේදී අල්ලා ගන්න වටිනවද? අපේ භාෂාවෙන් හොඳ තේරුම් ගන්න පුළුවන් භාෂාවෙන් කොහොමයි තෝරගන්නේ? ඒතර දකින්න නොවටින දෙයක් කියලා. එහෙනම් අල්ලා ගන්න වටින්නේ නැහැ. ඒකට අපි අපේ ආදී විනය කියන අනත්තයි කියලා. අර වෛදික බමුණන්ගේ අනත්ත කියන්නේ වෙන අන්තයක්. ඒක අපි විග්‍රහ කරලා දෙනවා පිටිසලා උගක් විග්‍රහ කරලා තියා දිනවා. ඒ අනත්ත කියන්නේ උත්තේජවාදී එකක් කියලා. මෙතන ආදී විනය අනත්ත කියන්නේ එහෙම එකක් නෙමෙයි අල්ලා ගන්න සුදුසු නැහැ. අල්ලා ගන්න වටින එකක් නැහැ ඒක. අල්ලා ගන්න මොනවා කියලාද? මම කියලා මගේ කියලා. මම යන සංඥාවෙන් අල්ලනවා මගේ යන සංඥාවෙන් අල්ලා ගන්න. එහෙම අල්ලා ගන්න වටින එකක් නැහැ කියලා දකින්න ඕනේ. ඒක තමයි අනාත්ම කියන්නේ. ආත්මයක් නැහැ කියන එක නෙමෙයි. ඒක වෙන අර්ථයක්. අපි අනාත්ම කියෝකයි. ඉතින් අනාත්ම සංඥාව දකින්න ඕනේ. අනිත්‍යයක් අහම පෙරෙනවා දකින්න. අනිත්‍යතාවයටපත් වෙනවා. එන අනිත් භාවකට වත් වෙනවා. ඒකේ ස්වභාවය. අනිත් භාවකට වත් වෙනා මොකක්ද දැනගන්නේ? අපි බලාපොරොත්තු වෙන්නේ අපිට ඕන සත්‍යයටපත් කරගන්න. අපි බලාපොරොත්තු වෙන්නේ ඒ ස්වභාවයක් තියෙනවා. මේක අපිට ඕන හැටියට පවත් ගන්න ඕනේ. නව පාත්‍ය අනිත් අනිත්‍යයට වත් වෙනවා. අපිට ඕන හැටිය කවදාවත් දුක කන්දලයක් නෙවෙයි. ප්‍රියමනාප අන්දමින් අපිට ඕන හැටියට පවත් ගන්න කියන අදහසක්. නම් මේ රෝගේ කවුරුවත් අපිට ඕන හැටියට වාර්තා ගත කෙනෙක් නැහැ. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? ඊයින් අනිත් තත්ත්වයකට පත් වෙලා. අනේ ඉතර මෙහි අනිත්‍ය කියනවා. අනිත්‍යතාවයට පත් වුණා. ඒත් අනිත්‍ය කියලා හඳුනනවා තාම වෙන්නේ. ඔයක වචනෝ තියෙනවා උගාක් ඕවා. ඔය එක අදහස දෙන වචන විවිධයි. ඒක අදහස් දෙන වචන සමාන අර්ථ දෙන වචන තියෙනවා. ඒක අර්ථ දිනන නානා ව්‍යඤ්ජන දිනන කියලා කියන්නේ ඒකයි. ඒක අර්ථ දිනන ඔය ව්‍යඤ්ජන තියෙනවා හඳුනනවා. ඒක තෝරා ගන්න ඕනේ ඒක ලැබි. ඉතින් අනිත්‍යයක් ගහම ඒකෙම දුක සංඥාවක් දකින්න අනත් සංඥාවක් දකින්න. ඒක දුකාන් වස්තරාව කියන එකක් තියෙනවා. අපි ඔබේ අනිත්‍ය අනුපස්තරාවෙන් අනිත්‍ය දුක අනත් දකින්නේ. ප්‍රසඥා දුරු. දුකාන් වස්තරාව කියන එකක් තියෙනවා ඊළඟ දුක බයක් තියෙන කියලා ඒක හඳුනන. අපි අනිත්‍ය දුක අනත්ත කියලා ඉතලා තිලක්ෂණේ කියලා කිව්වට අනුපස්සනාවෙන් ඕනේ ඒක තේරුම් ගන්න. එකක් අනිත්‍ය අනුපස්සනාව, අනික දුක අනුපස්සනාව, අනික අනත්ත අනුපස්සනාව. දුක අනුපස්සනාව කියමු ගන්න. ඒකත් හොඳට තෝරා ගන්න ඕනේ. දුක අනුපස්සනාව කියන්නේ කොයි විදිහකටද? ඒකේ ස්වභාවය මොකක්ද? අපි අර දකින දුක දුකේ කිව්වේ දෙන්නේ අනිත්‍ය වලදී පෙන්වන එක. පිළිම නිසා හටගන්න දුක කියලා එක ක්‍රමයක් වෙන්නේ. ඒ වගේම දුකක් හටගන්න තව ක්‍රමයක් තියෙනවා. අපි අපිට ප්‍රියමනාප දෙයක් බලාපොරොත්තු වෙනවා. ප්‍රියමනාප දෙයක් බලාපොරොත්තු වෙනකොට අර අනිත්‍යතාවය යන පත් වෙනකොට එන අනිත්‍යතාවයට අපි බලාපොරොත්තු වල විනාශත්වයට පත් වෙනකොට අපි ඊළඟ බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. ඒක එහෙම යන්න දීලා බෑ. කොහමද මට ඕන සත්‍යයටපත් කරගන්න ඕන? මට ඕන සත්‍ය කියන්නේ මොකද්ද? තමන්ට ප්‍රියමනාප ආකාරයටපත් කරගන්න ඕන කියන්නේ. තමන්ට අවශ්‍ය විදිහේ. ඒ බලාපොරොත්තු නිසා ਉਹ වැඩක් කරනවා. ප්‍රතිකර්මයක් කරන්න පටන් ගන්නවා. අර අන්‍යතාවයෙන් මිදෙන්න ප්‍රතිකර්මයක් කරන්න පටන් ගන්නවා. පෙළෙන් සත්‍යයටපත් වෙන්නේ තමන් අකමැති සත්‍යයටපත් වෙනකොට. ඒ අකමැති තත්ත්වය කියන්නේ අනිත්‍යතාවය. අනිත්‍යතාවය. කැමැති කවිට ඕනේ නැහැ. කැමැතිව පාත්තන්න බැරි වෙනකොට ඒකට ප්‍රතිකර්ම හොයන. අර ප්‍රතිකර්ම හොයන ප්‍රති මොකද වෙන්නේ? සංඛාර දුක්ඛයක් විඳින සිද්ධ වෙයි. සංඛාර දුක්ඛ කිව්වේ අපිට ඕනේ හැටියට සකස් කර ගැනීමට යම් යම් අඩේද හිතෙන් කයෙන් වචනයෙන් කරේ යුතුද? ඒ දේ කරන්න අපි උත්සාහ කරනවා.
උත්සාහ කරමින් බීර්ය කරමින් ඔයක ආකාරයෙන් වෙහෙසේලා වෙහෙදාන කටයුතු කරන මෙන්න මේ ක්‍රියාවලිය වෙහෙසක් දුක මේ වේද වෙවි දුකේ මොකද කරන්නේ අපේ බලාපොරොත්තු ඉටු කර ගැනීමට හිතේ කය වචනේ කටයුතු කරන බලාපොරොත්තු ඉටු කර ගැනීමට ලෝකෙ ඇතිහි පේන එකක් තියෙනවා එයා පුළුවන් වාගේ පේන්න ඒක තමයි මුලාවේ හැටි අපි කැමති ආකාරයෙන් මේ රෝගේ පවත් ගන්න පුළුවන් දෙයක් තියෙනවා කියන හැඟීමක් ඇති කරනවා ඇති කරගෙන මුලා කරනවා අපි එහෙම හැඟීමකින් ඒ දේ ලබා ගන්න උත්සාහ කරනවා වීර්ය කරනවා කවදා හරි ඒක අසාර්ථක වෙනවා මිසක් ඒක සාර්ථක වෙලා පිටින්න්නේ නැහැ කිසි දවසක මට හරි කියලා උඩපයින්නවා සන්තෝෂ වෙනවා රතින වතු කරනවා පාටි දානවා පස්සේ වන්නොත් හරි ගිය එකක් නෑ අහනවා හරි ගියාගේ සන්තෝෂයක් ඒ කාලයක් ඉන්නකොට ලැබිච්ච හරයක් නෑ ඒක තමයි ස්වභාවය නමුත් ඒ ස්වභාවයේ එහෙම පොඩ්ඩක් නොතිබුණා නම් අර මුලාවක් නොතිබුණා නම් ලෝක සත්‍යය ක්‍රියාත්මක වෙන්නේ නෑ යමක් ගොඩනගා ගන්න ඇතිසේ පේන නිසාම తాවකාලික දේක් ගොඩනගා ගන්න උත්සාහ කරනවා අන්නේ උත්සාහ කරනකොට මොකද වෙන්නේ උසාහිය වීර්ය කරලා කරලා අවසානේ බලනකොට ඒ ඔක්කොම වැහැරීම කරා විනාශය කරා යන ධර්මතාවයක් තියෙනවා එන මොකද්ද මේ පිළිඳ තත්යෙන් උත්සාහ කරන්නේ කුමක් සඳහාද ඒ උත්සාහය කරන්න හේතු වෙලා තියෙන්නේ සංකතයක් ගොඩනගා ගන්න සංකතයෙන් තොරව ඒ දුකක්වත් නැහැ අනිජ පිහිටන්නේ නැහැ දුක පිහිටන්නේ නැහැ අරත් පිහිටන්නේ නැහැ සංකතයෙන් තොරව සංකතය කියන්නේ හේතුවක් නිසා හටගත්ත බලධර්මයක් එන අපි හැම වෙලේම හේතුවක් නිසා ඵල ධර්මයක් ගොඩනගන්නයි උත්සාහ කරන්නේ. දුකක් කරදරයක් ආපුහම අපි ඒකට ප්‍රතිවිරුද්ධව දුක් නැති කරදරයක් නැති දෙයක් ගොඩනගා ගන්න උත්සාහ කරනවා. රෝගයක් හැදුනහම නිරෝගී කයක් හදා ගන්න උත්සාහ කරනවා. නිරෝගී කය කියලා බලාපොරොත්තු වෙන සංකතය. සංකතයක් රෝගී වෙනවා. අන්න පිළිල ලක්ෂණය, අවනිච්ච ලක්ෂණය. ඒ ලක්ෂණේ නොදැක්කම අපි තවන් නිගමනින් බහි. එහෙම යන්න දිනා බෑ. මොනවා හරි කරලා බේත් කරලා කොහොම හරි කරලා ව්‍යායාම කරලා මොනවා හරි කරලා මේක ලඟා සිටුවා ගන්න ඕනේ කියලා. බලාපොරොත්තුවක් ඇති වෙයි. නිරෝගී කයක් නැමති සංකතියක් හදාගන්න බලාපොරොත්තු උත්සාහ කරනවා වීර්යය කරලා. මෙන්න මේකද කියනවා සංකතයේ තියෙන සංඛාර දුක්ඛය. එහෙනම් දුක්ඛේ අනත් සංඥා ඒ කිනුත් දෙයක් ඇහැ. එහෙම දුක් විඳලා විඳලා අන්තිමට බලපුවහම හදාගත්ත දේ අල්ලගන්න එකක් තිබුණාද කියලා බලපුවා. ඒක නිරෝගී තත්ත්වයේ බේත් වෙනකට නිරෝගී බව සදාන පවත්තන්න බෑ. අපිට අල්ලගෙන ඉන්න බෑ හැම නිරෝගීව තියාගන්නවා කියලා. බඩගින්නට ආහාරය ගන්න. බඩ පිරෙනවා. නවත්තගෙන ඉන්න බෑ එහෙම තියාගන්න. පිපාසය ආවා. පිරෙනකොට වතුර බිව්වා. සංකේතයක් වශයෙන් දැන් පිපාසය නැති කයක් හදාගන්න. අල්ලගෙන නවත්තන්න බෑ ඔහොම දිබියන් ආයෙ හැරමන පිපාසය හැදෙන්න එපා කිය. ඒවා විවිධාකාර කරදර එනවා. ඒවට ප්‍රතිකර්ම කරනවා. ප්‍රතිකර්ම හරි ගියා කියලා හිතනවා. ඕක නවත්ත ගන්න හිතුවම කවදාවත් නවත්ත ගන්න මොහොතක්වත් බැහැ. අල්ලගන්න බැරි නිසා කියනවා අනත්තයි. අල්ලගන්න හැදුවර ඒව අල්ලගන්න හරයක් තිබිලා නැහැ. හරයක් තිබුණා නම් අල්ලගෙන හිටියේ හැයි. තමන් කැමති විදියට. මෙන්න මේකක් කියනවා අර දුක ලක්ෂණය මුල් කරගෙන දකින අනත් ලක්ෂණය. එන යම් දෙනක දුක ලක්ෂණය ඇති වෙහෙසක් තියෙනවා. ඒ වෙහෙසේ පිළිමක් තියෙනවා. ඒ පෙරෙන ලක්ෂණය වර්ගල් ගුහම් ඒකත් ඒක දින අනිත්‍ය ලක්ෂණය. දැන් දුක ලක්ෂණය කියන සංකතයේ අනිත්‍ය ලක්ෂණයනුත් යුක්තයි. පෙරෙනවා. ඒක දුක ලක්ෂණය වතු වෙලා පේනවා. මම දුකම් බයක් තියෙන කෙනෙක්. පෙරෙන දුක එක ඒක අනිත්‍ය ලක්ෂණය දකින්න ඕනේ. ඒ මෙතන දකින්න දුක මොකක්ද? වේද වෙනවා. සම්පත් නිසා බයක් ඇති වෙනවා. ලෝකේ සම්පත් කියලා දෙයක් හදා ගන්න. ඒවා ගොඩනගා ගන්න. ඊට පස්සේ මොකද කරන්නේ? ඒ මුල්තේ විශාල බයක් හටගන්න හේතු වෙනවා. විවිධාකාරයි. සමහරట్లా මේ හදාගත්තදී හොරු ගනීද? කැණීමේදී විනාශ වී යයිද? කලයිද විද විනාශ කරයිද
එහෙම නැත්නම් ඩෙඩ දුක කියලා උදුරු වෙයිද? මොනවාරි විනාශයට පත් වෙයිද? මොනවාම ආපදාවකින් ජලයේ සුලගේ එතකොට එහෙම නැත්නම් ගින්නේ විනාශයට පත් වෙලා වෙනසෙයිද? විවිධාකාර ආබාධයන්ගෙන් මේක විනාශයලා යයිද කියලා. එහෙම වෙන නිසා ඒ කියන්නේ දැකීම බයෙන් හැමිලේ බයෙන් ඉන්න. ඒ වගේ කොච්චර බය කිදියත් ඒ කොකට හරි ඒකාන්තේ කොයි මොහොතක හරි ගොදුරුත් වෙනවා. ඊතර මොකද වෙන්නේ? එන අපි හදලා ගොඩ ගහලා ගන්න ඒවා පිළිබඳව බයෙන් ඉන්නවනේ. ඒ බය සමාන දුකක් නෑ කියලා අපි හිතනවා. මේ තව ක්‍රමයක්. එන සම්පත් කියන දේවල් යම් තරමක් ඇද්ද? ඒවත් එක මහ දුකක් තියෙනවා. අපි ඉදාලින් එක සැපක් කියලා. සැපක් බලාපොරොත්තු වෙන විශාල දුකක් විදිහට. මට මෙච්චර ධනෙ තියනවා කියලා කෙනෙක් සතුටු වෙන්න පුළුවන්. විශාල ධන ස්කන්ධයක් තියනවා කියලා. හැබැයි ਉਹ හැම වෙලේම බයකින් ඉන්නවා. මේ ධන ස්කන්ධය කොයි මොහොතක හරි රජයකින් හෝ බැහැර ගනී. කොරහතුලන් තමගේ වන් දීලාන දරුවෙක් හරි අරන් ගිහිල්ලා හිර කරගෙන මෙච්චර නියම් දෙරන්න කියලා මෙහෙමවත් ඉල්ලයි. එන වංචාව බොරුවක් කරලා වගේ මුදල් ටික පැහැර ගන්න උපක්‍රමයක් යොදයි. මෙහෙම බයකින් ගැහි ගැහි තමයි මේ බය සමාන දුක් නැහැ කියලා කිව්වෙත් ඒකයි. අන්න ඒකත් මහ දුකක්. ඒ දුක බයාර්ථයෙන් දකින්න කියලා අපි ඉන්නේ. අර දුකානුපස්සනාවේ තියෙන දුක සම්පත් නිසා හට ගන්න දුක. ඒ වගේ මේ සම්පත් මුල් කරගෙන ලැබීමක් තියෙන කෙනෙක් මොනවා හරි රැවෙන්නේ පටන් ගත්තොත් ඕකනේ විනකට හරි කමක් නැහැ. උත්සාහයේ විදිහේ ප්‍රතිඵලයක් හරි වක් කමක් නැහැ. උන් ලැබෙන්න පටන් ගත්තා. ඔව් ඒ වෙලාවේදී අයිතු අසාධාරණ ප්‍රමේහෝ ඒක ලබා ගන්න උත්සාහ කරනවා. ඒකද? කිදි වේනවා. කිදි වෙලා ඉතින් ඒක අයිතුකම් අසාධාරණකම් කරනවා. ඒ වගේම ලෝභකම් කරනවා. මාන්න ඇති කරගන්න. ඒව උපනිසරි කරගන්න. මෙන්න මේ නිසා අප්‍රමාණ සංසාරේ සතර පා දුක් විඳින්න හේතු වෙන විශාල පෞකදමුත් හදාගන්න. අන්තිර මොකද වෙන්නේ? අර කිව්ව සම්පත්තිය කියන එක අර විදිහටම විනාශයට පරිණාම වෙනවා. තව තියෙන්නේ නැහැ. විපරිණාම දුක් කියන අනත්ත කියන අල්ලගන්න එකක් මේ සතර වත්තේ. එහෙනම් ওই දුක්ඛානුපස්සනාවෙන් දකින්න ඕනේ පෙරෙන ස්වභාවය. ඒකේ බයයි කියන දුක ස්වභාවය. ඒ වගේම අනත්ත ස්වභාවයක් ඒකේ තියෙනවා. අල්ලගන්න සුදුසුයක් නැහැ කියන. අනත්තානුපස්සනාව බැලුවොත් ඒකේ තොයිනිකව අල්ලා ගන්න දෙයක් නැහැ කියලා දකින්නේ මොකද්ද? එතන අනිත්‍ය දුක්ඛ කියන දෙක ඒ අනිත්‍යයි දුක්ඛයි කියන දෙක එතන බලාපොරොත්තුම විද්‍යාමානව පේන්නේ නැහැ කදී. ඒක වෙන සත්‍යය. අනිත්‍යයි දුක්ඛයි කියන එක දකින්න ඒවත් ටිකක් හැගවිලා තියෙනවා. ඒ දකින්න ඕනේ කොහොමද ඒක හැදවිලා තියෙන්නේ. දැන් සමහර අය ඉන්නවා අල්ලා ගන්න බලාපොරොත්තු වෙන්නේ භාවනානි යෝගියෝ නිදහස් වෙ ඉන්න අය. ඒ වගේම නිදහස් ස්වභාවයෙන්පත් වෙලා ඒ බ්‍රහ්ම සලෝල ඉන්න අය. ඊයට පේන්නේ නැහැ පෙළනේවා විතර බොහොම අඩුයි. බය වශයෙන් අල්ලා ගන්න තියෙනවා බොහොම අඩුයි. හැබැයි තරහ නිදහස් සුවයක් තියෙනවා පේනවා. සුව ස්වභාවයකින් ඉන්නවා. ඒ ස්වභාවය නිසා ඒක පෙළෙනවා කියවන තේරෙන්නේ නැහැ. ඒක ස්වභාවය තමයි තෝරාගන්න අමාරු. ඒක විහෙතක් එන දෙනවා පෙළෙනවා කියවන වැටෙන්නේ. හොරු බහැර ගනි කියන දෙයක් නැහැ. සමහර අය පුණ්‍ය දේ හම්බෙච්ච දේ දිනා හොරුට ගන්න බෑ. බ්‍රහ්මයාගේ බ්‍රහ්ම සම්පත් හොරුට හොරකම් කරන්න බෑ. ඒ වගේම අත්‍යරණ නොයත් නිදහසලා ඉන්න නිදහසේ ඉන්න බුද්ධයලට සම්පත්තිය හොරකම් කරන්න එකක් නෙමෙයි. ඔයාලගේ හේතු ගෞරවයක් තුවක් නැහැ. අත්තරීමේ නිදහසේ සාන්තිය සුවයෙන් ඉන්න අය ඉන්න. භාවනා නියෝගියෝ ධ්‍යාන සුවේ. අන්න එහෙමයි. ඒක දකින්න ඕනේ අල්ලා ගන්න එකක් නැහැ කියන අර්ථය මුල් කරගෙන. අනත්තානුපස්සනා. කොච්චර කල් මෙහෙම ඉඳ ගියා. මේක මොහොතක් ගානේ තිය අවස්ථාව ගෙවිලා වැළඳේ. මොහොතින් මොහොත ගෙවිලා වැළඳලා අන්තිමට යම් අධ්‍යාවක් ඇතුළු කරන නම් ඒ தත්ත්වය ලැබුවේ අධ්‍යාවක් ගෙවිලා වැළඳේ. ඉතුරු කරපු හරයක් නේ. මේ හරයක් නැති දියා පස්සේ ඉඳගෙන ඉන්නා නම් මොතර මුලාවක්ද කියලා. තේරෙන්න පටන් ගන්න ඕකට තේරෙනවා.
මුලා සහගත දෙයක් හරි හොඳ දෙයක් වැදගත් දෙයක් කියලා ඇතුළු කරන්න. ඒකේ මොන හරයක්? හරයක් නැති දෙයක් පවත්වාගෙන යනවා. අන්න ඒක සියුම්ව පවතිනව පෙරෙන බව දකින්න. අපිට කිව්වොත් වැලක් නැති දෙයක් උසගෙන ඉන්න කියලා. අපි කැමතියි. අපිට යම්කි දවසක ඉඳෙනවා වැලක් නැති හිත් දෙයක් කියලා. මොන හරි ප්‍රිය කරන්න නැති දෙයක්, ප්‍රිය කරන්න දෙයක් නැහැ කියේ. අනුගේ ලැබි අපිට දෙනවා වඩාගන්නේ. අපි තවත් ප්‍රිය කරන්න නැති ආදීක ළමයෙක් අපිට දුන්නා කියලා මෙන්න මේ ළමයා වඩාගින්න නම් පෑය. දැන් මොකද වෙන්නේ? පෑයක් වඩාගෙන ඉන්න පුළුවන් කිව්වහින්. හැබැයි මහ වේදක් කියලා දාගන්න. ඇයි? ඒක මගේ එකක් නෙමෙයි. මගේ කියලා ගන්න සම්පත්තියක් නෙමෙයි කියන අදහසක් එන්නේ. ඒ දරු සම්පත්තිය කියලා ගන්න එකක් නෙමෙයි කියන අනුකෙකෙක් නෙමෙයි. මල හරදරයක් මට උනේ මේ උසගෙන වරින් වරට ඉන්න. තමන්ගේ දරුවා ඉන්නවා. ඒ දරුවා වඩාගෙන ඉන්න කියන එහෙම කියනවා. ඉබ ඉබ වඩාගෙන ඉන්න. පස පැත්තක් තියෙනවා. ඉස්සරහ පැත්තක් තියෙනවා. ඔළුවක් තියෙනවා. සුරතලුත් කර. හිනහත් වෙනවා ඔබට. අර අමාරු තියෙනවා දෙතොල. ඒ මොකුත් නැහැ. දැනෙන්නේ නැහැ. මොකක් නිසාද? අපි යමක් ප්‍රියයි මනාපයි කියලා බාරේ ගත්තොත් අපිට ආස්වාද ඇති කරන දෙයක් ඒක ඉති වෙන්නා වූ වෙහෙස තේරෙන්නේ නැහැ. දුක තේරෙන්නේ. අන්න ඒ වගේ යම්කිසි කෙනෙක් ඔය ධානාලාභීව සමාධියකින් හිටියා. ඒකේ තියෙන අසාරත්වය දැක්කේ නැත්නම් හරයක් නැහැ. ඒක ගිලිලා වැහිලා දෙන දෙයක් මම කරන්න මගේ කරන්න හැදුවාට එහෙම පුළුවන් එකක් නෙමෙයි කියලා. ඔබ හරියට තෝරගත්තා. ඒක තර අනුගේ දෙයක් වෙන. නැහනම් තමන්ට කියලා ගන්න දෙයක් නැහැ කියලා දකින්න. වැරයක් ඇති දෙයක් නෙමෙයි කියලා දකින්න. අන්න යථාර්ථයේ දකින්නකොට එහෙම දෙයක් පරිහරණය කරන පවතින එක හිත් දුකක් නේද කියලා දකින්න. අන්න ඉතින් ඒක පෙළේ නැහැ දකින්න. ඒක අනිත්‍යතාවය දකින්න. ඒ පෙළීමත් එක්කලා ඒ නිසා හට ගන්නා දුකතාවයත් ඒක දකින්න. වැරයක් ඇති දෙයක් ඔසවා ඉන්න දුකක්. අන්නේ මේක අනාත්ම වලත් අනිත්‍ය දුක දකින්න. ඔය හැම එකම අනිත්‍ය දුක අනාත්ම දකින්න පුළුවන් එකින් එක වෙලෙන. ඔයක ඔය විදිහට තෝරා ගන්න. අනිත්‍ය සංඥා, අනිත්‍ය දුක සංඥා, දුකේ අනාත්ම සංඥා තෝරා ගන්න වාගේ වෙයි. එකක් කරයි එහෙම තුනේ විග්‍රහ කරලා දුන්නේ ඒකයි. තිලකුණ අවබෝධ කරගත් කෙනෙක් ඉදිරියදා ජීවිතයේ තුරදී චන්ද්‍රාගයන්ගෙන් වෙන්ව විදර්ශනා සිදු කරන ආකාරයේ උදාහරණ ඇසුරෙන් පාදා දෙන්න. දැන් තිලක්ෂණයේ කියන එක තමයි මේ තිලකුණ විග්‍රහ කරලා දුන්නේ. අනිච්ච සංඥා, දුක්ඛ සංඥා, අනත් සංඥා ආරකින හරි අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්මානුපස්සනා වශයෙන් වන්න හැටි වෙන්නේ. දැන් මෙහෙම තෝරා ගන්න ඕනේ. චන්ද්‍රාගයෙන් තොර වෙනවා කියන්නේ ප්‍රඥාවෙන් ගෙලින වැඩක්. ඔබ හොඳට තෝරා ගන්න ඕනේ. චන්ද්‍රාගය කියලා කියන්නේ අපිට යමකට තිබෙනා රුදන්නකම නිසා තියෙන ඇලීම. ඇත්ත යටි ආකාරයෙන් රුදන්න නිසා ඇලීමක් හටගන්න. ඔබ චන්ද්‍රාගය අත්හරින්න කිව්වට හරියන එකක් නෙවෙයි. දැන් ඔබ තෝරා ගන්න මෙහෙම දෙයක්. සාමාන්‍යයෙන් මේ ලෞකික උපමාව. යම්කිසි කෙනෙකුට තියෙනවා හතරන් චේන් එක. දැන් මොකක්ද බලගෙන ඒකේ ලස්සන බලවල හැඩ බලවල ඉන්නවා හරියට පැලඳගෙන. කවුරු හරි තොන්නක කරවදායක් පැත්ත කරලා නිකන් ඉනවා උගල ආසා කරන්නේ නැතුව. කියලා කියනවා. එහෙම කිව්වොත් ඉන් අරින්න පුළුවන් මෙහෙ. මට මේ කෙනේ ආසාවක් නොවේවා ආසාවක් නොවේවා කියකේ භාවනාවක කිව්වත් ආසාවක් ඇති වෙයි. දැන් පුළුවන් ද කියලා බලන්න ඕනේ. ඒ ආසාව එහෙම කිව්වට අරින්. යම් කෙනෙක් දන්නවා. එයා හැවටිලා ඉන්නේ මේ රත්තරන් ජීන් එකක් කියලා මේ වැඩක් නැති. ඒ නියම ඉන්ටේෂන් එකේ හැවටිලා ඉන්නේ කියලා. එයාට ක්‍රමයක් කියලා දෙන්න. ඔය රත්තරන් දිහා ඉතලා බලලා ඉන්නකො ඒක වටිනාකමක් තියෙන ආසාවෙන් ඉන්නේ. ඒ කොහොමද බලන්නේ? මෙන්න මේ ගලේ උරගාලා මෙන්න මේ අම්ලේ දාන්න. දාපුවහම රත්තරන් නෙවෙයි නම් පිටේනවා රත්තරන් නම් පිටේන්නේ. ආ ඒක හොඳයි තමයි කියලා අරගෙන අර තේන් එකේ පොඩක් අර ගලේ ගා උරලා අර අම්ලේ දැම්මා පිටේ ලෑ. අපි මම මෙච්චර කලින් දාගෙන රත්තරන් ගියේ.
මේ රත්තරන් නෙමෙයි නිගමනයක් එනවා. දැන් කවුරුවත් කියන්න ඕනේ නැහැ, තමන්වත් හිතන්න ඕනේ තමන් අමතරව. මේක නමට ආසාවක් නොවේවා, මේක ආසාවක් නොවේවා කියලා හරි. කාගෙවත් කිව්වොත් ඔකට ආසා කරන්න එපා කියලා එහෙම වචනයක් හරි. දැන් ඕනේ නැහැ මේ ආසාවක් දැරේ. ඇත්ත දකින්වත් සමගම එහි දිවිච්ච චන්ද රාගය අත්දැර. ඒ යම් ඡන්දයක් තිබුණාද රාගයක් තිබුණාද අත්දැරලා ගියා. මෙන්න මේ වගේ රෝගී අන්තිරියක් අත්හරින්නේ ඡන්ද රාගය අත්හරින්නේ කිව නෙමෙයි. ඒක අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අනිත්‍යානුපස්සනාව දුක්ඛානුපස්සනාව අනාත්මානුපස්සනාව කියන මේ තුනෙන් තමන්ට ගැළපෙන්නේ බලන්න පුරුදු වෙන්න ඕන. අන්නේකින් බලනකොට අනුපස්සනා කරනවා කියන්නේ ඒක බලන්නේ අනිත්‍ය දුක් අනාත්ම අසුභාවයෙන්. න උපාසනා කියන එකයි අනුපස්සනා කියන්නේ. දැඩිව ඇතුළු කරන්නේ නැහැ. දැඩිව ඇතුළු කරන්නේ නැහැ කියන්නේ. දැඩිව ඇතුළු කරන්නේ මොනවැන්ද? නිත්‍යයි, සුඛයි, අත්තයි, සුභයි කියන මෙන්න මේ හතර ආකාරය. මෙයා පිළිනේවා නෙමෙයි. හොඳ සම්පත ගන්නවා අදහස. ඒක යථා ස්වභාවය අමතක කරලා. යථා ස්වභාවය සිහි කරන්නේ නැතුව. අන්න ඒතකොට අයෝනිසෝ මනසිකාර්යය කියනවා. අයෝනිසෝ මනසිකාර්යයෙන් බල. යෝනිසෝ මනසිකාර්යයවත් ප්‍රඥාවෙන් මෙනෙහි කරන්නේ නැතුව. එතන මොකද වෙන්නේ? ආස්වාද වශයෙන් බලන්න ගියාම ඒකේ පෙළෙන දුක වෙන්නේ නැහැ. අනිත්‍යතාවයේ වෙන්නේ නැහැ. ඒක නිත්‍යයි කියලා දකිනවා. නොබෙලෙන එකක් ඇති. ඒ වගේ මේකේ දුකතාවයේ වෙන්නේ නැහැ වැහෙනවා. ඒක සුඛ දෙයක් හැටියට පේනවා. ඒක අල්ලගන්න සුදුසු දෙයක් අල්ලගන්න බැරි දෙයක් කියලා අපි ඉන්නේ. ඒක සුදුසුයි අල්ල ගැනීමට සුදුසුයි පවත්වා ගන්න සුදුසුයි කියලා අදහස ඒක. ඒක අසුභයි කියලා අදහසක් ඉන්නේ. ඒකෙන් කරදරයක් දුකක් හිස්දයක් නම් ඒක ගන්න සුවයක් නැහැ නේ කියලා අදහසක් එන්නේ. ඒක සුභයි කියලා අදහසක් එන්නේ. මෙන්න මේ ටික නිසා තමයි චන්දරාගය හටගන්නේ. ඒක ඇත්ත දකින්න ඕනේ ප්‍රඥාව පහළ වෙන්න. ඒක තමයි අනිත්‍ය වශයෙන් දුක වශයෙන් අනාත්ම වශයෙන් අසුභති යලි යලි තී කරන්නේ. චන්දරාගය නොවේවා කියන්නේ දෙයක් නෑ. ඒක ප්‍රතිපලිය වශයෙන් ලැබෙන එකක්. චන්දරාගය දුර වෙනවා කියන්නේ ආර්ය මාර්ගය වැඩේ. මාර්ගයේ වැඩන ඵලය පූර්ණ වෙන එක. ඒදී එනවා බුදුරන් වහන්සේ දේශනා කරනවා කඳ අවශ්‍ය නම් මල්පල අවශ්‍ය නම් ගොවියා විසින් කළ යුතු දෙයක් තියෙනවා ගහ කිටවල. ගහට අවශ්‍ය සාත්තුව කරගෙන යන්න. අනේ මේක කඳ ලැබේවා මල්පල ලැබේවා කියලා කියන්න හෝ බලාපොරොත්තු වෙන ඒ වෙන කරන්න දෙයක් නැහැ. ඒවා ලැබෙනවා. හරියට නිසි වෙලා. අන්‍යයන්ගේ මල්පල වාගේ තමයි චන්දරාගේ දුරුවේ. චන්දරාගේ දුරුණා කියන්නේ ඒකාන්තයෙන් නිවුණා සැනසුණා යම් මට්ටමක් දුරුණා නම් ඒ මට්ටමට මාර්ගය වැටෙනවා. ආරේ මාර්ගය පූර්ණ වෙනවා චන්දරාගේ දුරු වෙච්ච මට්ටම. ඒ දුරු වීම සමගම ප්‍රඥාවත් පහළ වෙනවා. සම්මා දිට්ඨියත් වැඩෙනවා. ඒතර ආර්ය අෂ්ටාංග මාර්ගයම වැඩෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය වැච්ච මට්ටමවල සම්මා ඥානයයි සම්මා විමුක්තියයි දෙකක් පූර්ණ වීගෙන එනවා. පූර්ණ වෙලා යම්වදී ඒකාන්තයෙන් ඵලය කරාම වර්ණාංග වලුක ලෝකයේ වර්ණාංග මඩු කරලා ලැබුණා ඵලයේ ලබා දෙනවා හතර අවස්ථාවක්. ඒක නම් අපිට කරන්න දෙයක් නැහැ. මල් බල ලැබුණා කිව්වේ ඒකයි. කඳ සමාධි. සමාධිය ලබන සම්මාදිට්ඨිය පහළ වෙන්න ඕන. සම්මාදිට්ඨිය පහළ වෙන නම් යලි යලි අනිත්‍ය වෙන හැටි දුක් වෙන හැටි අනාත් වෙන හැටි මෙනෙහි කරන්න. ඒක මෙනෙහි කරගෙන කරගෙන යනකොට ප්‍රමක්‍රමෙන් චන්දරාගය අඩු වෙන්න පටන් ගන්නවා. එතකොට චන්දරාගය අඩු කරන්න වෙන ක්‍රමයක් නැහැ උපක්‍රමයේ ඔය ටිකම. සෝතාපන්න වෙන්න කුමද කරන්න ඕනේ හබ්බාම මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න ඕනේ කියලා ඒ වගේ ඉඳා විසුණු වහන්සේනවා උත්තර දෙනවා. රාතන් වහන්සේනවා කහනවා එකින් එක. තව රාතන් වහන්සේනවා කෙරේ උත්තර දෙන හැටි වෙයි. මහතෙරුන් වහන්සේලා අතර වෙච්ච කතාවක් ත්‍රිපිටකේ සඳහා වෙනවා. සෝතාපන්න කෙනා සකෘදාගාමී වෙන්න මොකද කරන්න ඕනේ හබ්බාම පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරා. ඔය උත්තරේමයි විදියටම දෙන්නේ. අනාගාමී ඒ වගේ සම්මුදාගාමී කියන අනාගාමී වෙන්න සදාගාමී වෙන්න අරිහත් වෙන්න මොකද කරන්න ඕනේ අහුවම් පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න ඕනේ කියලා උත්තර දෙන්නේ. එහෙනම් ඒක තමයි අවසාන එක කරේ. ඒක තමයි අපි විතර ප්‍රගුණ කරගන්න ඕනේ. කියන්නේ කියන්නේ වැඩ හෙන්න පටන් ගන්නවා. සී කරන්නේ ඇත්ත පේන්න පටන් ගන්නවා. එදිරි මුළු මාර්ගියම සත්‍ය බෝධිපාක්ෂික ධර්මවල වැදිනවා.
ඔබ තෝරාගෙන ඔය ක්‍රමයෙන් ගෙනියන්න. එතකොට ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් තව කීයක් ප්‍රශ්න කරමු. අපි එදිනෙදා උදේසවස මල් පහක් පූජා කොට බුද්ධ වන්දනාව කිරීම සිරිතක් වශයෙන් කරගෙන එනවා. එසේ මල් පහක් පූජා කිරීමෙන් ලැබෙන පුණ්‍ය ශක්තියට වඩා මහා පූජාවන්ට සම්බන්ධ වීමේදී ලැබෙන පුණ්‍ය ශක්තිය වැඩිද? උදාහරණයක් ලෙස පහන් ලක්ෂයේ පූජා කිරීම වැනි පූජාවලට සම්බන්ධ වීමේදී. එසේ වන්නේ කෙසේදයි පැහැදිලි කර දෙන්න. ඔව් දැන් ප්‍රශ්න ඇහෙන්න ඇති. නිතර පොඩි පොඩි බුද්ධ පූජෝ පහන් ආදී වශයෙන් දේවල් ගෙදරත් කරනවා. ඒ වගේම විශේෂ පූජා තියෙනවා. මහා පූජාවන් මහා පහන් ලක්ෂයක් ඒ වගේම හඳුන් පූජ ලක්ෂයක් අපි වගේ නැත්නම් මල් ලක්ෂයක් නැත්නම් විශාල පූජාවක් එහෙම කරනකොට ඒව ඇති වෙන වෙනස මොකක්ද කියනවා. දැන් මෙතන ඇති වෙන චිත්ත ප්‍රසාදය. චිත්ත ප්‍රසාදය ඇති කර ගැනීම හැකියාව වැඩි පසුතලයේ මත. හැදෙන පසුතලයේ ප්‍රබල නම් චිත්ත ප්‍රසාදයක් ප්‍රබල කරන්න පුළුවන්. දැන් මේක හොද තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. ලකුණ්ඩ වද්දිය කියන හාමුදුරුවන්ගේ ශරීරයේ කුදුයි. ඒ වගේ බොහොම මිටි කෙනෙක්. මූණක් හරි කැතයි. හැබැයි හොඳ නුවණ තියෙන කෙනෙක්. එක් අවස්ථාවක ලකුණ්ඩ වද්දිය කියන හාමුදුරුව වඩනකොට බුදුරන් වහන්සේ වැඩ ඉන්න කාලේ හිටපු වික්ෂුන් වහන්සේ නමක් මහා ශ්‍රාවකයන් වහන්සේ නමක් අග්‍ර මහා ශ්‍රාවක අසු මහා ශ්‍රාවකයන්ට අයිති. ඉතින් උන්වහන්සේ වෙන්නලා අහනවා අර වරින් ලකුණ්ඩ වද්දිය ගැන මානි මොකද ඔබලන්ට හිතේ? අනේ ස්වාමීන් හරි කැතයි. බලන්න තප්පෙදී. එහෙම ස්වභාවයක් තියෙනවා. මහණියෝ ලකුණ්ඩ වද්දිය ඔහොම හිටියට හරි ඥානවන්තයි. මහා ප්‍රඥාවන්තයි. සමවාදීන සමවාදී අප්‍රමාණ. මේ සමාධි සමාධින හැකියාවක් තියෙන කෙනෙක්. මෙහෙමත් විග්‍රහ කරනවා. ඒ වගේ මෙහෙම වෙන්න හේතුව පෙන්නනවා. ඔය කුදු වෙන්න හේතුව. එක්තරා කාලෙකදී රජ කෙනෙක් බුදු පියාණන් වහන්සේලාගේ ධාතු නිධාන කරලා විශාල චෛත්‍යයක් හදන්න බලාපොරොත්තු වුණා. යොදුනා කුස චෛත්‍යයක් ගොඩනගා ගන්නවා. රජුරන්ට අදහසක් ආවා. මේ අදහස ආවට පස්සේ පුරෝහිත බ්‍රාහ්මණලාගේ එදා මේ ලකුණ්ඩ වද්දිය හම්බුනා. ඒ කියන්නේ බොහෝ කාලයකට ඉස්සර. ඒ පුරෝහිත බවුණගේ අහනවා. මගේ බලාපොරොත්තුවක් තියෙනවා මේ යොදුනා කුසල චෛත්‍යයක් හදන්න. කොහොමද ඒ පිළිබඳ අදහස්? ඒ පාර කියනවා මොනවට දෙහිම තර විදාර කරන්න. ඒ තරම් ලොකු චෛත්‍යයක් හදලා ඇති වැඩේ මොකක්ද? ප්‍රඥාව තියෙනවනේ. චෛත්‍ය රූප වෙන්න ඕනේ නැහැ. පොඩි චෛත්‍යයක් තිබුණාද ඔය ටික කරගත්ත හැටි. මේ වැඩක් නැති වැඩක් නෙවෙයි. ඒ යොදුර එකේ නේද ගව් දෙකට ගව් ඒ වගේ තුනට දෙකට එකට වැස්සේ. මොකටද ඒ දෙතර විසාල එක? ওই දෙක නේද අඩි හතරකට එනකන් වැස්සේ. ඒක නැති කමක් නැහැ. අවසානයේ දුන තීරණය ඒකයි. දැන් ප්‍රඥාවෙන් එයාට දෙන්න හැදිරු කියලා කිව්වද? එයා දැක්කේ නැහැ පින පහළ වීමට පින සිද්ධ වීමට හේතුකාරක වෙන විශාල කොටසක් ශ්‍රද්ධාවන්තයින්ට තියෙනවා කියලා තමයි. ශ්‍රද්ධාතික අය ඉතා ප්‍රහාදීනපත් වෙනවා විශාල පූජාවක්. විශාල යහපතක් සිද්ධ වෙනවා. එය යොදුනා කුසල පරිත්‍යාගයෙන් චෛත්‍ය දකින්න දකින්න චිත්ත ප්‍රසාදය ඇති වෙන හැම කෙනෙකුටම අති විශාල පිනක් සිද්ධ වෙනවා. මෙන්න මේ පිනට හරස් කපලා වහලා දාපු වාගේ ඒක වාගයක්. අනිකයන් සිද්ධෙන් යහපත වසා දෙන්නේ. ඒ හේතුවෙම දුගතිය උපන්න අපාගත වුණා. අපාගතේලා දුක් විඳලා හිටන් මිනිස්සෙලා ඉපදුනට පස්සේ ඔය අපුව බුදු වෙලා මිටි වෙලා ඔය විදිහට මූලත් ඇද වෙලා කැත වෙලා උපන්න. හැ ප්‍රඥාවෙන් කටයුතු කරමු. ප්‍රඥාදී ගති ලක්ෂණ විතර ගත නිසා ඒ ගති නුවණ වැඩුණා. එක පැත්තක් ඉතාලම කැත වෙලා බුදු වෙලා අන්න ඒ වගේ දකින්න ඕනේ පැතිවල වෙනස.
ප්‍රඥාධිකයට කියලා හිටනම් යම්කිසි කෙනෙකුට ප්‍රඥාධික කෙනෙක් කියලා හිතනවා නම් ඒක වැත්තකින් විතරයි ප්‍රඥාව දියේ. තමන්ට නම් ඒකක්වත් ඕනේ නැහැ කියලා කියන්න පුළුවන්. චෛත්‍ය ඕනෙත් නැහැ, බෝධි ඕනෙත් නැහැ, පිරිම ඕනෙත් නැහැ, විහාර ඕනෙත් නැහැ, මහා පූජා ඕනෙත් නැහැ. මේ අනිත්‍ය දුක අනත්ත දෙන්නේ ඕනි. ඕකට මුලස් හදන්න ඕනේ. ඔය තනියෙන් කොහටද ගියත් පුළුවන් ඕක සිහි කරන්න. ඔන්නෝ ප්‍රඥාවන්ත කිය අදහසක් ඒක. හැබැයි ප්‍රඥා භාගය අදහසක් ඒක. මොකද හේතුව? මේ සාසනයේ ප්‍රඥා සාසනය වෙනවා කරුණා සාසනය. සාසනයේ මේ දෙයාකාරයේ හිත්තයි. ප්‍රඥා සාසනය විතරක් නෙමෙයි කරුණා සාසනය. එය බුදුරන් වහන්සේට මහා ප්‍රඥාව විතරනේ මහා කරුණාවක් තිබුණා. බුදුරන් වහන්සේ කරුණාවෙන් ප්‍රඥාවෙන් දෙකෙම පූර්ණ. මේ බුද්ධ සාසනය කරුණාවෙන් සහ ප්‍රඥාවෙන් පූර්ණ දෙකෙම. ඔකේ කරුණාව කියන එක දැක්කේ නැති අය තියෙන ප්‍රඥාවේ වාගය කිව්වේ ඒකයි. මොකද කරුණාවෙන් කෙරෙන්නාවට තේරුම් ගන්න ප්‍රඥාවද. චතුරාර්ය සත්‍ය ගැන විතර දැන ගැනීමට ප්‍රඥාව විතරක් මෙහෙවුවා. එහෙම වෙන්න හේතුව මොකක්ද? අපි දැනගන්න ඕනේ මේ බුද්ධ ශාසනයේ පවතින්නේ අපිට විතරක් මේ ප්‍රඥාවන් දෙන්නේ විතරක් කියලා කිව්වා. නිවන් දකින්න වෙන ප්‍රඥාවන්ත සායන් ධම්මෝ කියලා වචනයක් තියෙනවා. ඒ උපරිම ලබන. ඒ උපරිම ඉතින් ලබා ගැනීමට. අනිකයන් නැද්ද කවදාවත් සාසන පිහිටා. කරුණාවක් තියෙනවා නම් අනිකයන්ගේදී බලන්න ඕනේ ඇයි යාට මේ පිහිට නැත්තේ. මේ ධර්මයේ ලබා ගන්න ප්‍රඥාව අනිකයන් නැත්නම් කොහොමද ඒගොල්ලෝ ලබා ගන්නේ? ඒක අපිට කරන්න පුළුවන් උදව්වක් උපකාරයක් නැද්ද? අන්න එක බලන්න ඕනේ කල්පනා කරලා. එහෙම බලනකොට පේනවා කවදාහරි මේ උපරිම ඥාන ශක්තියක් ලබා ගන්න මාර්ගය පාදා ගත්තේ. ආල්ස වර්ණයේ සැපේ වලේ නුවර කියේ. මේවා ලබා ගැනීමට අවශ්‍ය කරන පසුතලය හදාගන්න. තිහෙතුක උතුරට පිනකින් උපදින්න අතෝ. ඒ වගේ ඉහළ තත්ත්වයකටපත් වෙන්න ඕනේ. සිය හේතුකෝ ඉහළම පිනකටපත් වෙන්න ඕනේ. එවන් ස්වභාවයක් එන්න ඕනේ. ඒකවල තමයි ඒ කියන උසස් උප්පත්තියක් ලැබලා මහා ප්‍රඥාවෙන් කියන ධර්ම අවබෝධ කරගන්න හැකියාව ලැබෙන්නේ. දැන් අපිට උදව් කරන උපකාර කළ අපේ පිරිසක් නම් බලාපොරොත්තු ඒ වගේ අපිට උදව් කරන්න පුළුවන් අය. ලෝකේ ඉන්නවා බොහෝ. හැබැයි මීට පෙර බවල අම්මා වෙච්ච තාත්තා වෙච්ච දුව වෙච්ච පුතා වෙච්ච සහෝදරයා වෙච්ච සහෝදරිය වෙච්ච අය ඒ වගේම නෑදෑය වෙච්ච අය තමන්ට විවිධ උදව් උපකාර කරපු අය අප්‍රමාණ. ඒගොල්ලෝ ලොකම ඥානවන්තව කරපු දෙමිය අපිට උදව් කළේ. හැබැයි අපිට උදව් උපකාර කරලා තියෙන්නේ. එන අපේ යුතුකමක් තියෙනවා. අපේ පිහිටක් ගන්න හේතු වාසනා කියන අය ඉන්නවනේ. ඒ අයට අපේ පිහිට ලබා දෙන්නේ අන්නේ කරුණාවෙන් කළ යුතු දෙයක්. එහෙනම් ඒ අය අපි ඒ ටික කළාට අපිට උදව්පකාර කළාට නිවන් දකින්න කටයුතු කරගත්තා ඒ නෙමෙයි. සසනේ එහෙම හම්බෙන්නේ අති කලාතුරකින් නිවන් දකින්න සාසනයක් පහළ වෙන කාලේ. අනික් කාල වල කරන්නේ අන්‍යෝන්‍ය ආධාරයක් උපකාරයක් කරනවා. එහෙම නැත්නම් ගහනවා බයිනවා ඉඟි කරනවා. ඔය දෙපැත්ත තමයි යන්නේ. ඔන්නෝගෙන් තෝරගන්න ඕන දෙයක් තියෙනවා. මොකද තෝරගන්නේ අර අනුන්ට කියන්නේ අපි දැනගන්න ඕනේ උදව්වක් උපකාරයක් අපිට කරපු අය අපේ උදව් උපකාර ලබන්නේ හේතු වාසනාවක් තියෙනවා. එහෙනම් අපි දැනගන්න ඕනේ ඊයටත් මගපාදල දෙන ක්‍රමයක් හදන්න ඕනේ. කවදා හරි මේ දහම් නුවණ උදා කරගන්න අවතීන බහුතලිය හදලා දෙන්න. ඒ බහුතලිය හදලා දෙන්න පුළුවන්කම නැහැ කවදාවත් දුගතියක ඉන්නවා. පෞතලිය හදලා දුන්නට එයාට වැඩින්නේ නැහැ. දුගතිය කරන්න බෑ ඉන්නේ. ප්‍රේත ලෝකවල ඉන්නවා. ඒ වගේම විවිධාකාර දෘෂ්ටිගතවත් ඉන්න අය ඉන්නවා. දුකින තත්ත්වයන්ට පත් වෙච්ච විවිධ අත්දැකීම් වල ඉන්නවා. උපනෝත් ප්‍රේතව පව කොට නොපන කලකත් නොලැබෙයි සෙව්සොටු පමණ. උගුරක් නොතෙමෙයි සුරගමේ වැටුණත් කලකත් පින් නොකලැකෙමයි සිතනතේ පින් කරන්න බැරි දැන් ගැන කියවෙන අපේ පෙර කවි
ලෝයට කරාවි තීරිග්‍රහ කරලා තියෙනවා. නොකල් අනේ පින්කල කංකලන හැටි කියලා ඒ පින්කම් කරන්න බැරි දැන් කියන. මෙන්න මේ වගේ අවස්ථාවල ඉන්න අය ඉන්නවා. තිරිසන් ජාතිය උපනොත් පව කොට අවසන් නොවිය පවතී විඩ විඩ මද සංසුන් කම ගුණ නැත හැම විට සලසන්නේ කෙලෙසද හිත පිනකට. ඔය තිරිසන් වුණත් පිනක් කරගන්න බැහැ. හැබැයි අපිට උදව් කර උපකාර කරපු අය අම්මා තාත්තා වෙලා පෝෂණය කරපු අය ඕන තරම් තිරිසන් වෙලා ඉන්න පුළුවන්. ආත්‍රේත රෝගවල ඉන්න පුළුවන්. නුවේ කමුණු සද්දවල ඉන්න පුළුවන්. අපාගත වෙලා ඉන්න පුළුවන්. අනාථ වෙලා ඉන්නවා. අන්න ඒ වගේ අවස්ථාවල සමහර විලාද අපි දන්නේ නැති ලෝකවල තමන්ට කර කියා ගන්න දෙයක් නැති වුණාම අනුන් කරලා අනුමෝදන් කරනකොට ඒකෙදි සතුට වෙන්න පුළුවන් අය. අන්නේ පුළුවන් අය ඉන්න නිසා ඒ අය උදෙසා අනුකම්පාවෙන් කරුණා ශාසනය පවත්වන්න. ඒ කරුණා ශාසනය පැවැත්වීමේදී අර ප්‍රඥාධිකයන් අනිත්‍ය දුකලත් දැකත් ඇති අනික් එකක්වත් ඕනේ නැහැ කියන වචනේ ගත්තාද? අර පහත ඉන්න අය උසස් මට්ටමට ගන්න ඒකෙන් බෑ. ඒක තියෙන නිවන් මාර්ග විතරයි. අනිත්‍ය දුකලත් කොච්චර වැඩුවා සතවහක්වත් සම්බෙන්දයක් එහෙම ඒකෙන් එන්නේ නැහැ. සතවහක්වත් සම්පත්තියක ලෞකික සම්පත්තියක් නෙමෙයි එන්නේ. ලෝකෝත්තර මගමයි වැඩි. වෙනතර හැබැයි ලෝකෝත්තර මඟ වඩන්න අවශ්‍ය කරන්නා වූ නිරෝගීකම ගන්න ඕනේ. ඒක ඒකෙන් ඉන්නේ. නිරෝගීකම ගන්න නම් බේත ඖෂධ පූජා කරලා බේත ඖෂධ දීලා හරි කවන්නේ. ඒ වගේ අනිකාට එවද උදව් උපකාර කරලා එවද පුණ්‍යතාවයක් ලබා ගන්න ඕනේ. පුණ්‍ය ශක්තියක් ඉන්න ඕනේ. අනිත්‍ය දුකකට කොච්චර වැඩව පරිහිණ ඇරෙන්නේ. ආහාර නැතිවට යම්කිසි අනුට අසාධාරණයක් කරලා තිබුණා නම් අපි අපිට බලින්නේ තමයි අනිත්‍ය දුක නැත වලත් අපි. තමයි ඇන්තරේ ඉන්න පුළුවන් අනිත්‍ය දුක නැත වෙන්නේ. බලින්න වැඩි වුණොත් එහෙම එහෙමත් වෙයි. අර එක්තරා මිනිසියෙකුට බුදු පියාණන් වහන්සේ ධර්ම දේශනා කරන්න වැඩි දෙනකදී හරක් බලන්න ගිහිල්ලා ඒ මිනිසියා බොහෝ බලින්නේ ඇවිල්ලා වාඩි වුණා. බොහොම ශ්‍රද්ධාව. බුදුරන් වහන්සේ ධර්ම දේශනා නොකර ඒ මනුස්සයාට ආහාර දීලා ඉන්න කිව්වා. ආහාර රැයින්ක උන්වහන්සේ ධර්ම දේශනා කරන්න නැතුව නිහඬව වැඩ ඉඳලා. ආහාර ආවට පස්සේ ධර්ම දේශනා කළා. ඒ දැනට සෝවාන් සෝතාපන්න ඵලයට පත් වුණා. දැන් මේකේ හොඳ හේතු කාරණයක් තියෙනවා. ඇයි බුදුරජාණන් වහන්සේ බණකින් ඉන්න බුද්ධයාට බණ කියලට සෝවාන් කරන්න හැදුවේ නැත්තේ? බණකින් වේලි වේලි බණහුවට තේරෙන්නේ ඒ දාහේ දැවෙනකොට පෙරෙනකොට ධර්මාබෝධයට බාධාවක්. එහෙනම් එක වේලා දෙකක් බණකින් හිටුවාම ඇති වෙනා වූ දාහයක් බණහන්න අපහසුයක් වෙනවනම් සසර දුකිතරන කණ්ඩ පොඩ නැති සත්‍යෙට පත් වෙලා බොහෝම දුකසේ ජීවත් වෙන සත්‍යෙට හේතු ලැබුවා ඇයි? ඈනුන් අරහල හිටුවා බණහක් වහම තේරුම් ගන්න බැරි. එන අදිට පුළුවන්කම තියෙනවනේ. ඒ වගේම මේත් බැවිදි හරි කණ්ඩ බණ්ඩ දීලා අර ධර්මයේ යොමු කරගුවා බඩ පුරවාගෙන හොඳට බණහන්න පුළුවන් අවස්ථාවක් ලබා ගන්න මහා උපනිෂයය. ඒක දෙල්ලා දිනක් නෙමෙයි අප්‍රමාණයව. ඒ වගේ මේ විදිහ අනුමෝදන් කරගුවාම අර දුකිත රෝගවල ඉන්න අය විශාල පිරිසක් ඒ කියන්නාම දුකිත වාගේ මිදෙනවා. මිදලා හිටන් සමහර අය උපදිගාමී වෙනවා. සමහර අය අර දාහ විපාකයන්ගෙන් මිදෙනවා. කාටද හිටන් ඒ කියන්නේ ධර්මයට සවන් දෙනවා. ඒ ලෝක විදත් මාර්ගඵල අවබෝධ කරගන්න. එහෙම හේතු වාසනා ඩබල්. එහෙම බැරි අය සුගතිගාමී වෙලා හිටන් මතු කාලෙක. ඒ දහම් ප්‍රසාදයෙන් මාර්ගඵල අවබෝධ කරගන්න හේතු වාසනාවෙන් දහම් මහන්න හේතු වාසනාව ලැබෙනවා. මේ ආකාරයෙන් විශාල පිළිසකට යහපතක් සිද්ධ වෙනවා. මෙන්න මේ සමයේ ඒ පූජා ගැන හිතන්න ඕනේ. තමන් ගැන විතරක් නොහිතා. කරුණා සාධනයේ මුල් කරගෙන තමන්ට රෝගීට කරන්න පුළුවන් අප්‍රමාණ යහපත තේරුම් අරන්. ඒ පූජාවල වටිනාකම දකින්න ඕනේ. එතකොට තමයි ප්‍රඥාව පූර්ණ වෙන්නේ. නැත්නම් මහා ප්‍රඥාවන්තය කියලා හිතාගෙන ඉදියට ප්‍රඥාවෙන් භාගයක් තියාගෙන ඉන්නයි වෙනවා.
ඉතා ප්‍රඥා ශාසනයයි කරුණා ශාසනයයි දෙකම තේරුම් ගත්ත අය මහා ප්‍රඥ වෙන්නේ. එහෙනම් තුවේ එකක් විතර ගත්ත අය අද ප්‍රඥ කියන්න පුළුවන්. අර්ධ ප්‍රඥ. මේ හොඳින් තේරුම් ගන්න ඕනේ ඉතා හැම කෙනෙක්ම ඒ උසස් පූජාවල චිත්ත ප්‍රසාදය ඇති කරගන්න. ඒවයි කරන අයද ප්‍රාර්ථනා කරන්න. ඒකේ වැදගත්කම ඔය විදිහට දකින්න ඕනේ. දැකලා හරි ඉඳිවිලුවොත් අපිට විතරක් නෙවෙයි අප්‍රමාණ ලෝක සත්‍යයට නිවන් මාර්ග පාදා ගන්නට දුගතිය වලින් නැට සුගතිගාමීලා නිවන් උපනිශ්‍රේ කර ගන්නත් උදාර හේතු ලැබේ. ඉතින් ඒක වටිනාකම දැකලා ඒවට යහපත තේරුම් අරන් කටයුතු කරන්න ඕනේ. Tamanta පුළුවන් නම් අනිත් දුකලත් විහි කර ගන්න තමුණුත් ඒ වැන්නේ අත ගහලා කරලා ඉතින් අර තමාගේ ආධාරයේ උපකාරයේ ඒ අප්‍රමාණ ලෝක සත්‍යයට ලබා දෙන ගමන් තමන්ගේ වැඩි තමන් කර ගන්න ඕනේ. ඒතකොට තමයි නියම ප්‍රඥාවන්තය වෙලා තමුණුත් යහපත කරගෙන අනික් අයටත් යහපත මඟපාද දුන්නා වෙන්නේ. වෙන් තේරුම් ගන්න. තව ප්‍රශ්නයක් තියෙනවා. ගරු ස්වාමීන් වහන්ස ප්‍රශ්නය අහනවා. ජාත සෝතාපන්නයෙකු නැවත ඉපදීමේදී උපතින් අන්ධයෙකු, බිහිරෙකු, ගොළයෙකු ආදී විය හැකියි. ජාත සෝතාපන්නේ කොයි වෙලාවකවත් අඳගොළු බිහිරි වෙන්නේ නැහැ. මෙහෙම වෙන්න පුළුවන්. යම් කිසි කෙනෙක් ජාත්‍යන්තර ජාතිපතර කියන ඒවටයි ඉන්නේ නැත්තේ. මොකද අහේතුක බුද්ධරයෝ තමයි ඒ තත්ත්වයට පත් වෙන්නේ. ති හේතුව බුද්ධරේ ජාත්‍යන්තරීක වශයෙන් උපදින්නේ නැහැ. උපදින් බිහිරෙක් වෙන්නේ නැහැ. සමහර වෙලාවට ප්‍රවෘත්ති විපාක වශයෙන්. එයාගේ අසන්ද වෙන්න පුළුවන්. කම් බිහිර වෙන්න පුළුවන්. ප්‍රවෘත්ති විපාක කියන්නේ උපදිනකොට අර කර්මජ කය හොඳ තීක්ෂණ ශක්තියක් තියෙන ප්‍රසාද රූපයකින් යුක්තයි. එම ඉපදිරයි නම් අතුරු විපාකයක් වශයෙන් ඇස්සන් දෙන්න පුළුවන්. චක්කපාල මහ රහතන් වහන්සේ පෙර කරනද කර්ම වේගයක් නිසා අරිහත්ත්වයට පත්වීමත් ඇස්සන් වීමත් දෙක එකට සිද්ධ වුණයි කියේ. එක මොහොතක. එහෙනම් උන්වහන්සේ අරිහත්ත්වයට පත් වෙලා ජීවිතේම ගත කළේ ඇස්සන් වෙලා. මේ මෙන්න මේ වගේ. සෝතාපන්න බුද්ධලේඛුරා එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඒ පුද්ගලයා සෝවාන් ඵලයට පත් වුණාට පස්සේ අහේතුක පුද්ගලයෙක් වෙන්නේ නැහැ. නමුත් ප්‍රවෘත්ති පාකරණම් ශ්‍රවණි වාදනය වෙනවා. ඉතින් අපි දන්නේ නැහැ කෙනෙක් උපදීන් එනකොට ඇසන්ද වෙලා ඉන්නවා මේන්න පුළුවන්. හැබැයි එකක් දෙයක් හැදි වෙන නිසා මොකද ඒක තේරුම් ගන්න බැරි දෙයක් තියෙනවා. මොකද සමාහලන්නේ මේ ඇස් දෙක උපදීදී මත් ඇස් දෙක හටගෙන අර ප්‍රසාද රූපයන් ඒකාන්තයෙන් හොඳට තිබිලා මොනවා හරි අර වසවිසක් කැවීමක් පවුල වසවිසක් කැවීමක් හේතු කොට ඉනකෝ ඔය සරප් වැඩි රෝගයක් හැදීම හේතු කොටගෙන බඩේ ඉන්න දරුවගේ ඇද්දේ කාන්ත වෙන. හැබැයි හොඳ ඇද්දේකින් තමයි උපන්නේ. ඒ බඩේ ඉන්න උපදිනකොට හොඳට තිබිච්ච ඇද්දේක මාස 8ක් විතර යන කතරේදී අර දරු අම්මට හැදුනා අර වගේ අසනීපයක් ඒ වගේ ඉන්න වසවිසක් කැවුනා නම් එහෙම සරදයක් කැවුනා නම් ඒ හේතු වෙන දරුවගේ හොඳට තිබිච්ච ඇද්දේක බඩේදී මන්ද වෙන්න පුළුවන්. එහෙම විලා වන්නොත් අපිට හිතෙන්නේ මෙන්නේ මේ ජාත්‍යන්තරයක වාගේ මේ උපදීම ඇස් පෙරුන්නේ නැහැ. නමුත් එයා ජාත්‍යන්තරයක් නෙවෙයි. ජාත්‍යන්තර කියන එක අහිම කෙනෙක් නෙවෙයි. එයා අහේතුකේ. කුසල විපාක උපේක්ෂා සහගත සම්පූර්ණ හිත කියන එකම හිතකින්. උපදින පොරසක් ඉන්න ජාත්‍යන්තර ජාතිවාදී රාජී වාසී. ඒතකොට අඳබළු බිහිවි මොනවා හරි එකකින් හරි අබ්බගත වෙලා මන්දබුද්ධික වෙලා උපදිනයි ඉන්නවා. අන්න එහෙම ඒ උපදීන වෙන එක වෙනයි. ඒ වගේ ප්‍රවෘත්ති විපාක වශයෙන් හටගන්න එක වෙනයි. එහෙනම් ඔබ අපිට එක වර්ගේ තේරුම් ගන්න බෑ මෙයා කොයි ආකාරයෙන්ද ඒ தත්ත්වයට පත් වෙලා ඉන්නේ කියලා. එයා සෝතාපන්න බුද්ධරේ නම් ප්‍රවෘත්ති විපාක එන්න පුළුවන්. ඒක ජාත්‍යන්තර ජාතිවාද නන් නෙමෙයි. ඔක තෝරගන්න ඕනේ ඔක වෙනස. ඉතින් ඒක අපිට තෝරන්න බෑ. එයා ජාත්‍යන්තර ජාතිවාද කියලා දකින්න බෑ. මොකද සමහර ඇස් අන්දායි ඉන්නවා. හොඳ තීසර නෝන තියෙන. ඒ වගේම කම් බිහිරියක් තියෙනවා. තීසර නුවණක් තියෙනවා. කාර්මික අධ්‍යයනය උපරිමයි ඉන්නවා ඒ කතා කරන්න බැරි අය, කම් බිහිරි අය, ඒ වගේ අය. ඇසන්දා ඉන්න බොහොම තීසර ඉගෙන ගන්න පුළුවන් අය. බොහොම සියුම් දේවල් ගැන දැනගන්න තර්කවාද කරන්න පුළුවන් අය. ඒගොල්ලෝ ජාත්‍යන්තර ජාති මැදිර කියනවට හිමි ගන්නේ නැහැ. නෙමෙයි අදවලු බිහිරි උපතින් මෙනේවා නෙමෙයි. ඊට පස්සේ හටගත්ත විවිධ ආබාධයන් නිසා හටගත්තේ. නිකාල්පයේ ගෙවන්න වෙන නිසා ඒකෙදී අපිට කියන්න බෑ මාර්ගඵල ලැබලා හිටියද නෝතුලා බුදු වෙලා හිටියා. කර්මයේ ගෙවන්න කර්මයේ පසුපස එනවා.
අතරමඟ ඒවට ගෝචර වෙන්න සිද්ධ වෙනවා. ඉතින් අරිහත්ත්වයට පත් වීම සමග චක්කපාරණාතන් වහන්සේට අසද්ද වෙන්න සිද්ධ වුණේ සතර කරන ලද කර්ම වේගයේ හැටි. ඉතින් පෙළලා දින විඳ පෙර එක්තරා කාන්තා අපි වෛද්‍යවරයෙක් වශයෙන් ඒ ඇසේද මහත්තයෙක් වශයෙන් ඉලව කාලෙක ඔය චක්කපාරණා අඳුරෝ පෙර කාලෙක එක්තරා කාන්තාවක් ඇවිදලා පොරොන්දු වුණා. අනේ වේද මහත්තයෝ මගේ ඇත් දෙක සනීප කළොත් ජීවිතාන්තය දක්වා 16ක් වාගේ බල මෙහෙවරකම් කරන අනිත් ඔබ මගේ ඇත් දෙක සනීප කරලා තියෙනවා. මට සල්ලි නැහැ. මුදල් නැහැ. මෙහ පොරොන්දුවක් වුණා. මේ පොරොන්දුව පිට ඇත් දෙක සනීප කරලා. දැන් ඇත් දෙක සනීපයි. දැන් කාන්තාව කල්පනා කරනවා සනීපයි කිව්වොත් මට 16ක් කරන්න වෙනවා. සනීප නැහැ කියලා තමයි ඉතින් පැනගත්තොත් දැන් වැඩි හරියට උපක්‍රමයක් කරන්න ගන්නේ මගේ ඇත් දෙක පේන්නේ නැහැ නේද අවුලින්. දැන් අර වේද මහත්තයා හොඳටම දන්නා මේකේ ඇත් පේනවා මේ කවණේ මා කරලා වැඩ ගන්න හදනවා. ආවකර හොඳ වේදක් තියෙන ඊටම මම දාන්නම් කියලා හන්ද වෙන්නේ වේදක් දැන්. ඇත් දෙක අනව. දැන් මොකද කරන්නේ? දැන් ඉතින් ඵලය. හොඳ කරන්නේ බෑ. අන්නර දේව වචනේ කරපු වැරදි වැඩි කරාට තමා කරපු ඵලිය තමන්ට ආවේ. අනු යුතුකම් විනු කරන්නේ නැතුව පයින් දැහැදුවා ඒකෙන් පලි ගන්න හැදුවකින් තමන්ට පලියක් ආවා තමන්ට පාපයක් ආවා. අන්නේ පාපේ තමයි අවසානයේ ගිවන්න සිද්ධ වුනේ. අරිහත්තර පත් වෙනත් එක්කම ඉතුරුිය ගිවන්න වෙන්නේ කවදාද මේ පාපේ තමන්ට ඇසද්ද වෙලා. ඇසද්ද යා ගිවන්න සිද්ධ වුනේ ඒවා. ඉතින් ඒ වගේ සෝතාපන්න පුද්ගලයෙකුට වැඩි කාලයක් මේ සතරදී කර්ම විපාක ගෙව ගෙව යන්න බෑ. සතර පාය උපදිනා ගෙවන්න තියෙන කර්ම එකක්වත් එන්නේ නැහැ. හැබැයි ප්‍රවෘතිපාක වශයෙන් ගෙවන්න තියෙන උපන්නාට පස්සේ මේ සුගතියක ඉපදිනා ගෙවන්න තියෙන කර්ම. ඇස්තන්න වෙන්න පුළුවන්, කන් බිහිර වෙන්න පුළුවන්, ඒ වගේම අතපය කැපෙන්න කැඩෙන්න පුළුවන්, ඉතින් ගෙඩිවල පිරිකා එන්න පුළුවන්, ඒ වගේම කකුල් කපන්න පුළුවන්, අත කපන්න පුළුවන්, පොර වෙන්න පුළුවන්, විවිධාකාර ආබාධ එන්න පුළුවන්. ඒ වගේම ඉඳලා දුක් විඳලා වැරෙන්න පුළුවන්. හැබැයි මොනවා බලා හරි දුගතියට යන්නේ නැහැ. ඒ කර්ම වේගී කෙවර වැඩි කල්ලා ඉඳලා අවබෝධය නම් ප්‍රගුණ කරගෙන සසර ගමන කෙරවර කරගන්න. ඒකයි ස්වභාවය.